පත් වෙලා තියෙනවා. අපි දන්නවා මේ සන්දර්ශන විවිධ සන්දර්ශන අද ජනතාව ඉදිරියේ තිරගත වෙමින් තියෙනවා. එක පැත්තකින් යුක්තිය කියලා පොලිසිය වැඩ බලන පොලිස්පතිවරයා පොලිස් ආරක්ෂක ඇමතිවරයා තිරන්නලස් මෙහෙ වුණා යුක්තිය. යුක්තිය කියන තේමාව යටතේ මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා වැඩසටහනක් ඉදිනවයි කියලා. ඒකේ එක හොඳ වැඩසටහනක් කියලා රටට හේතු ගන්නන්නට ගියත් ඒකේ ඇත්ත අරමුණ හැටියට අපිට පේන්නේ මේ ජනතාව භීතියට ත්‍රස්තයට පත් කරන ක්‍රියාවලිය. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල වැදගත් විදිහට ජීවත් වෙන ජනතාවගේ දරු පවුල් භීතියට පත් කරමින් මහල් නිවාස වට කරමින් ඒ ප්‍රදේශවල ජනාකීර්ණ ප්‍රදේශ වට කරමින් කිසිම ශීලාචාර කමක් නැතිව නීතිය බල්ලට දාලා ගියක් පරීක්ෂා කරනවා නම් සර්ච් වරන්ට් එකක් අවශ්‍යයි. ඒ කිසි දෙයක් නැතුව මේ විදිහේ ක්‍රියාමාර්ගයක් යනවා. ඒක සම්දර්ශනය. අනිපතෙන් අපිට පේනවා අසංස සහෝදරයා කිව්වා වගේ මෙරටේ ජනතාව නොමරා මරණ ජනතාවට මරණය කැඳවන සෞඛ්‍ය අමාත්‍යාංශයක් සෞඛ්‍ය සේවයේ නිලධාරි පැලැන්තියක් ඉන්න බව මේ රටට පැහැදිලිලා ඉවරයි. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මේ හොර ඖෂධ කියන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගණනාවක් ලංකාවට ගෙනෙනව විතරක් නෙමෙයි රෝගීන්ට මෙයා රෝගීන්ට පරිභෝජනය සඳහා නැත්නම් රෝගීන්ට ප්‍රතිකාර සඳහා යොමු කරලා තියෙන වටපිටාවක් ඇතුලේ හිටපු සෞඛ්‍ය ලේකම්වරයා කියනවා මේ ඔක්කොම මම කළේ ඇමතිවරයාගේ මඟ පෙන්වීම යටතේ. එතකොට පැහැදිලිව විත්තිය කවුද කියලා චුදිතයන් අතරින්ම කියනවනම් මම අපි ඔක්කොම වගේ කියන්නට ඕන වගේම මේ ඔක්කොම අපි කරේ සෞඛ්‍ය ඇමතිවරයා හිටපු සෞඛ්‍ය ඇමති කේලිය රමුක්වල්ගේ නිර්දේශය උඩ කියලා කියනවනම් මොකක්ද ආණ්ඩුවක් තියෙනවනම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාවක් ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක් තියෙනවනම් වාමව අත්අඩංගුවට අරගෙන ලෝකෙ යුද්ධ වෙන්නේ එහෙමයි. ඔහු අත්අඩංගුවට අරගෙන වහම ප්‍රශ්න කරන්නට පොලිසිය රාජ් පොලිසිය යන එයාගේ ගෙදර ඊළා ප්‍රශ්න කරන එයාගේ නීතිඥ එළියට කියනවා එයා නිකන් මේ එයා තමයි CID දෙට එන්නේ. එයා තමයි රාජ් පොලිසිය කැඳෙවි. එයා තමයි මේ ප්‍රශ්නට උත්තර දෙන්නේ. එතකොට එයා මේ දිස්සෙල්ල ගොඩාක් මේවා ඇමතිවරයා හැටියට වළක්වන්න කරපු ක්‍රියාමාර්ගයන් රටට පැහැදිලි කරනවා. අත්තිලව්වේ නීතිඥෙක් දාලා කුලියට නීතිඥවරු ඕන තරම් හොයාගන්න පුළුවන්. එවැනි නීතිඥෙක් දාලා රටට පැහැදිලි කරනවා මේ පණිවිඩය නැත්තම් මේකේ පැමිණිලිකරු ඇමතිවරයා මේ විනාශ වෙනවා කියලා මේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රීය වෘත්ති සමිති ව්‍යාපාරේ සහ අනිකුත් සිවිල් සංවිධාන මේ රටට බලවතුන්ට හඳගාල කියනවා මේ සිද්ධ වෙමින් තියෙන පවතිනදී ඒක වළක්වන්නට බැරි වුණාම හෙලිතර වුණාම අද ආණ්ඩුව ගණන්මින් තියෙන පියවර මෙවැනි පියවර ඒක පැත්තකි. අනිත් පැත්තෙන් අපිට පේනවා ස්වර්ගයක් මවන්නට තමයි IMF එකේ දෙවෙනි කොටස ලැබුණම මේ ප්‍රශ්න සියල්ල අවසන් වෙනවා කියන තැන තමයි රනිල් වික්‍රමසිංහ උදේ ඉඳන් අවශ්‍යනිකම් අතුරමින් ඉති. දැන් දෙවෙනි වාරික ලැබිලා ඉවරයි. නමුත් ජනතාවගේ ප්‍රශ්න ජනතාවගේ ජීවන රටාව වැඩ කරන ජනතාවගේ තමන්ට ජීවත් වෙන්නට පුළුවන් තමන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් ජීවත් වෙන දරුපාලු නඩත්තු කරන්නට පුළුවන් වැටුපක් මේ කිසිම හිමකමක් වැඩ කරන ජනතාවට සාමාන්‍ය ජනතාවගේ ජීවන රටාවටත් ලැබෙන තත්ත්වයක් නැහැ. එන්න එන්න දෛනිකව ඔවුන්ගේ ජීවනෝපායන් කඩාගෙන වැටෙනවා. තුන් වේලක් කන්න හිටපු මිනිස්සයා අද කන්නේ දෙවේලයි. දෙවේලක් කාපු මිනිස්සෙක් එක වේලක් කන්නත් බෑ. තොට දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටිලා රෝගීන්ට පිළිකා රෝගීන් මරණය පෙනිපෙනි
මේ ව්‍යාජ ඖෂධ වල ප්‍රතිකාරය ඇටිට ගනිමින් ජීවත් වෙන්න වෙලා තියෙන රටක්. යා. ඒ අතරේ ආණ්ඩුව තව සංදර්ශනයක් දානවා. පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපතිවරණයද කියන කාරණේ දාලා මේ කාර්යයට අර එම දාලා ජනතාවගේ ඔළුව අන්දමන්ද කරන විදියේ ප්‍රකාශයන් හැටියට තමයි මේ මැතිවරණ යම් පිළිබඳ ප්‍රකාශය දියා බැලුමත් වෙන්නේ. ආණ්ඩුව උත්සාහ කරන්නේ කොහොමාරි මේ ජනතාවට මේ ජනතාව මූණ දෙන දරිද්‍රතාවයෙන් ගලවා ගන්නවා වෙනුවට ඔවුන්ට තව ඉදිරි වටයක් රනිල් වික්‍රමසිංහට අවශ්‍ය ඊළඟ කොහොමාරි කමන්නේ මේ විධායක ජනාධිපති පුටුවේ තව අවුරුදු පහක් වාඩි වෙන්න. ඊළඟට මේ පාර්ලිමේන්තු වෙන බහුතරයකට ඕනේ කැබිනට් එකේ බහුතරයට ඕනේ ඊළඟ ආණ්ඩුවේ කැබිනට් වරුව ඇවිල්ලා බරුව හැටියට ඇවිල්ලා මේ කරන සෙල්ලම මේ කරන හොර මගඩි සියල්ල ඒ විදියට පවත්වාගෙන යමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමේ ක්‍රියාමාර්ග තමයි අපේක්ෂා කරන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව තීන්දුව කර යුතුයි. මේ රටේ ජනතාවගේ බහුතරය තීන්දුව කළ යුතුයි. තමන්ගේ පීඩාවෙන් ගැලවෙන්නට තවදුරටත් මේ දේශපාලන මේ උප්පරවැට්ටි නැත්තම් මේ දේශපාලන ක්‍රියාදරයන් දිහා බලනවාද? ජනාධිපතිවරයා දැන විශ්වාසයෙන් බලනවාද? පාර්ලිමේන්තුව දිහා විශ්වාසයෙන් බලනවාද? නැත්තම් මහින්ද රාජපක්ෂ නැත්තම් වෙනත් විදියකින් තවත් කණ්ඩායමක් දිහා බලනවාද කියන කාරණේ බලන්න. මේ විදියට යන්නට වෙන විදියක් නැහැ. ජනතාව ජනතාවට ගැළපෙන දේශපාලන ක්‍රියාමාර්ගයක් තෝරා ගන්නට ඕන. ඒ සඳහා තමයි ජනාරගල ව්‍යාපාරය හැටියට අපි යෝජනා කරන්නේ ජනතාවට. මේ විදියට ජනතාවගේ අරගලය තුලින් තමයි මේ සියලුම ප්‍රශ්න වලට අපිට විසඳුම් හොයා ගන්නට වෙන්නේ. ඒ නිසා අපි ජනාරගල ව්‍යාපාරය හැටියට මේ රටේ ජනතාවට යෝජනා කරනවා මේ කාල කන්නි දේශපාලන ප්‍රවාහය පරාජය කරන්නට පුළුවන් බලයක් ගොඩ නගින්නට බලයක් ගොඩ නගන්නට ජනාරගල ව්‍යාපාරයත් එක්ක ජනාරගල ව්‍යාපාරය අනුගමනය කරමින් ඉන්න ක්‍රියාමාර්ගයන් සමග ඒකාබද්ධ වෙමින් මේ ක්‍රියාමාර්ගය තුළ මේ ජරා ජීර්ණ දේශපාලන ක්‍රමය පරාජය කළ පළවා හරින්නට එකතු වෙන්නට කියන ආයාචනය අපි කරමු.